ට්‍රයින්තස්ටෙක් ෂෝ ඉතින් ගේන තවත් ඉන්ට්‍රස්ටිං වගේම සුපිරි වීඩියෝකට ඔගොල් හැම දෙනම සාදරෙන් පිළිගන්නවා. ඉතින් අද ඔගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ මීනාඩි 5ක 10ක කාලයක් ඇතුළත කොහොමද ගෙදරදීම වාගේ ෆෝන් එකේ ඊසි කැෂ් account එකක් නැත්නම් ඊසි කැෂ් wallet එකක් හදාගන්න කොහොමද කියලා. ඉතින් ඔගොල්ලෝ බලන්න මේ වීඩියෝෙන් පස්සේ මේ ඊසි කැෂ් wallet එක ඔගොල්ලෝ කොච්චර උපකාරී වේද ඔගොල්ලෝගේ දෛනික කටයුතු වලදී. ඉතින් ඔගොල්ලෝ දන්නේ ඔගොල්ලෝ යාළුවන්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එතකොට ඒගොල්ලන්ට පුළුවන් මේ ඊසි කැෂ් wallet එක ඒගොල්ලෝ දෛනික කටයුතු වලදී පාවිච්චි කරන්න. වීඩියෝ එක ඉස්සර කියන්නේ පළවෙනි subscribe button එකයි. එහෙනම් බෙල් එක click කරලා තියාගන්න. එතකොට මම දාන අලුත් වීඩියෝස් අවදාටම ගෙන්න ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක පස්සේ ඔයා මේ ඊසි කැෂ් wallet එක පාවිච්චි කරලා බලන්න. පාවිච්චි කරලා ඒකෙන් එන එක්ස්පීරියන්ස් එක පල්ලේ දෙන comment box එකේ comment එකක් දාන්න. එතකොට අනිත් කට්ටියටත් හැකියාවක් තියෙනවා. මේ ඊසි කැෂ් wallet එක ගැන දැනගන්න. ඉතින් වැඩි කතා බහක් නැතුව අපි යමු වීඩියෝ එකට. අපි ඉස්සෙල්ලාම ඊසි කැෂ් වලට ලියාපදිංචි වෙලා ඉන්න ඕනේ. ඒ කියන්නේ රෙජිස්ටර් වෙලා ඉන්න ඕනේ. රෙජිස්ටර් වෙනවනම් ඔගොල්ලෝ තියෙන්නේ ඔගොල්ලෝගේ ඩයල් පෑඩ් එක ඕපන් කරලා මම මේ ගාන ඉලක්කම් ටික ටයිප් කරලා කෝල් එක ගන්න. #111යි # කියන එක ටයිප් කරලා ඩයල් කරන්න විතරයි තියෙන්නේ. ඩයල් කරාට පස්සේ වටෙනවා ඔයාගේ ලැන්ග්වේජ් එක සිලෙක්ට් කරන්න. ලැන්ග්වේජ් එක විදිහට ඔකට ඉංග්‍රීසි දෙන්නත් පුළුවන් සිංහල දෙන්නත් පුළුවන්. මම මෙතනදී සිංහල දෙනවා. ඔකට කැමති නම් ඉංග්‍රීසි වලින් යන්නත් පුළුවන්. එතකොට මෙතනදී ඔයාගෙන් අහනවා කොන්දේස් තියෙනවා කියලා. කොන්දේසි www.tcash.lk කියන වෙබ්සයිට් එක හරහා ඔකට කොන්දේස් ටික කියවන්න පුළුවන්. ඒක ලිය මේ සයිට් එකේ ලින්ක් එකත් මම පරල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයගොල්ලෝ කොන්දේසි එතනින් මොනවද කියලා බලාගන්න. එතකොට මෙතනදී ලියාපදිංචි කියන එක ක්ලික් කරන්න තියෙන එක දීලා සෙන්ඩ් කරන්න. සෙන්ඩ් කරාට පස්සේ ඔයගෙන් අහනවා ඒ කොන්දේසි වලට එකද වෙනවද එකද වෙන්නේ නැද්ද කියලා. එතනදී එකද වෙනවා අංක 1 ටයිප් කරලා සෙන්ඩ් කරන්න. අංක එක ටයිප් කරලා සෙන්ඩ් කරලා පස්සෙ ආට එනවා මේ ලියාපදිංචිය. නැත්තම් මේ ගිණුම පාවිච්චි කරන්නේ ගිණුම අරබණ්ඩ හේතුව මොකද්ද කියලා. එතකොට මෙතනදී ඒගොල්ලෝ ඔප්ෂන් කීපයක් දීලා දෙනවා. ඉතින් මේකන එච්චර අදාළත් දෙන්නේ කැමති එකක් ඔහොම සිලෙක්ට් කරන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ පොඩි අදහසක් ගන්න පුළුවන් මේ ඊසි කැෂ් එකෙන් ඔයගොල්ලන්ට කරන්න පුළුවන් වැඩ මොනවද කියලා. දැන් මෙතනදී පළවෙනි එක විදිහටම නිවසේ බිල් ගෙවීමට ඔයගොල්ලන්ට වතුර බිල් කරන් බිල් ඕන එකක් ඕන බිලක් ගෙවන්න පුළුවන්. බ්‍රෝඩ්බෑන්ඩ් බිල් ටීවී බිල් ඕන එකක්. එතකොට පවුලේ අයට මුදල් ලැබීමට. ඒ කියන්නේ ඔගොලු වෙන කවුරු ඉන්නවනම් ඒ කට්ටියට සල්ලි යවන්න පුළුවන්, සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. එතකොට මේකේ ව්‍යාපාර ගණන දෙනවා. ඒ කියන්නේ QR කෝඩ් මගින් ස්කෑන් කරන්නත් පුළුවන්. දැන් ඔගොල්ලෝ හදිසියට ඔගොල්ලෝ ත්‍රිවිල් එකකම කී හරි එනවා. ඉතින් ඒකෙදි QR කෝඩ් එක ස්කෑන් කරලා ඔගොල්ලන්ට පුළුවන් ඔගොල්ලොන්ගේ ගෙවීම් කියන්නේ ඔයගොල්ලන්ගේ මනි ට්‍රාන්ස්ෆර් කරන්න යාට. ඉතින් හදිසිය රීලෝඩ් එකක් එම දාගන්න බැරිවොත් මෙතනදී රීලෝඩ් දෙමීමේ පාසුකම තියෙනවා ඊසි කැෂ් එක හරහා. ඉතින් ඒ වගේ ලොකු විදිහට වාසි තියෙනවා මේ ඊසි කැෂ් account එකක් හදාගත්තම. ඒ වගේම කියන්න ඕනේ අර මම වේල පහ කරලා තියෙන වීඩියෝ එකක් ඔන්ලයින් ඉලෙක්ට්‍රොනික කම්පරන්ස් ඔන්ලයින් ඩිලිවර් කරන වෙබ්සයිට් පහක් කියලා. ඒකේ දැන්න නැත්තම් කවුරු හරි උඩ තියෙන ලින්ක් එකෙන් බලනවා. ඉතින් ඒකෙදි ඒ ෂොප් වලට ගෙවීම් කරන්න ආකාරයක් විදිහට මේ ඊසි කැෂ් ඒගොල්ලෝ ඕන එක්කෙනෙක් දාලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඒගොල්ලෝ කෝල් එක දුන්නම ඔගොල්ලොන්ගේ ඕඩර් කන්ෆර්ම් කරලා තියෙන්නේ සල්ලි පේමෙන්ට් එක යවන්න තියෙන කියලා. ඉතින් ඕගොල්ලෝ තියෙන එතනදී මං ඊසි කැෂ් ඔස්සේ ගෙවීම් කරනවා කියලා. ඉතින් ඒ විදිහට ඕගොල්ලන්ට අවශ්‍ය වෙලාවට ඊසි කැෂ් account එකට සල්ලි දාලා තියාගන්න විතරයි තියෙන්නේ. ඉතින් මෙතනදී මම අංක 1 ටයිප් කරලා සෙන්ඩ් කරනවා. ඕගොල්ලන්ට මෙතනදී කැමති එකකට දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ අහනවා මේ ලියාපදිංචියේදී මුදල් ලැබෙන්නේ කොහොමද කියලා. ඉතින් මේකත් එච්චර අදාල නැහැ. ඔයගොල්ලෝ කියන පඩියෙන් පළවෙනි එක ඔයගොල්ලෝගේ මාසික සැලරියෙන් තමයි හම්බෙන්නේ. ඒක එච්චර අදාල නැහැ. ඔයගොල්ලෝ පොඩි කවුරු හරි ඉන්නවා කියන්නේ
රසාව කරන්න තියෙන කිටියත් මේක ඉච්චර අදාළත් වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මෙතන තමයි අදාළත්වයේ තියෙන්නේ ලොකෝට. දැන් මේ දැන් අහන ඕගොල්ලෝගේ රාස් පින් එකක්. ඒ රාස් පින් එක ඕගොල්ලෝ තමයි හදන්න ඕන. දැන් මේ පින් එක හැදුවට පස්සේ කාටවත් දෙන්න බෑ. ඒ කියන්නේ දැන් මේක ඕගොල්ලෝ මේක මේ account එක ඇත්තටම බැංකු ගිණුමක් වගේමයි. ඕගොල්ලන්ට බැංක් එකකින් මේක withdraw ගන්නත් පුළුවන් cash විදියට. එතකොට බැංක් කාඩ් එකක් ෆෝන් එකේ දාගෙන යනවා වගේ තමයි මේ easy cash account එක. එතකොට ඉතින් මේ රහස් අංකේ අර අපි කාඩ් එක දාලා රහස් අංකයක් ඉල්ලන්නේ ATM machine එකේ. අන්නේ රහස් අංකේ තමයි ඒ රහස් අංකේ වගේ තමයි එකක් තමයි මෙන්න මෙතනදී අපි ඇතුළත් කරන්න ඕනේ. ඉතින් අංක 4ක් දෙන්න ඕනේ මෙන්න මෙතනදී. ඉතින් ඕගොල්ලෝ මේ අංක 4 කාටවත් දෙන්න බෑ. ඉතින් මම මෙතනදී ආපහු මම මේ අංක වෙනස් කරන හින්දා දැන්ට ඕගොල්ලන්ට මම පේන්න මේක ටයිප් කරනවා. මම මෙතනදී 1 2 3 4 ඕක නෝමල් මම ටයිප් කරලා සෙන්ඩ් කරනවා. ඉතින් ඔය අංකේ කාටවත් දෙන්න බෑ ඕගොල්ලෝ. මේ වුණාට පස්සේ ඊට පස්සේ යාට පුළුවන් ඒ අංක හරහා නැත්තම් මේ වෙන කට්ටියට සල්ලි ගන්න. එතකොට ඔයාගේ රහස්භාවය නැති වෙලා යනවා එතනදී. ඊපස්සේ ආපහු මේක තහවුරු කරන්න ඕනේ හින්දා ආපහු ඒ රහස් අංකය ඇතුළත් කරන්න ඕනේ කියලා කියනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේක කැමති අංකයක් ඕගොල්ලන්ට එතනදී දෙන්න. දුන්නාට පස්සේ ඔන්න ඕගොල්ලන්ට එනවා ඊසි කෑ සේවාව. දැන් රුපියල් 10000ක් උපරිම සේවාවක් යටතේ සක්‍රියයි. යන ඕගොල්ලෝ රුපියල් 10000ක් වෙනකම් මේකට සල්ලි දාන්න පුළුවන්. ඔබට ගිණුමේ සේවාව වැඩි කර ගැනීමට අවශ්‍ය නම් ඔබගේ ජංගම එතනදී තව තියෙනවා 92 ක්ලික් කරලා තවත් දොරටක් තියෙනවා. ජංගම දුරකථනය ජාලාවට අදාළ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය අමතලා සහය ගන්න පුළුවන්. තිය සහය හරහා මේ මෙතනදී ඒගොල්ලෝ දීලා තියෙන අංකයක් 7111. ඉතින් එතනදී ඕගොල්ලෝ කැන්සල් කරලා උතන මැසේජ් එක අයින් කරන්න උතනින්. අයින් වුණාට පස්සේ ඕගොල්ලන්ට ආපහු උඩිනුත් මැසේජ් එකක් එනවා ඒක ගැන. මැසේජ් එකක් ආවට පස්සේ දැන් ඕගොල්ලෝ තියෙන්නේ ඕගොල්ලන්ගේ මොබයිල් ඩේටා හරි වයිෆයි හරි ඔන් කරලා ප්ලේ ස්ටෝර් එකට ගිහිල්ලා ඊසි කෑෂ් කියන එක ටයිප් කරලා සර්ච් කරන්න. සර්ච් කරාට පස්සේ ඕගොල්ලන්ට ඊසි කෑෂ් කියන එක ඉන්ස්ටෝල් කරගන්න තියෙනවා. ඉන්ස්ටෝල් කරගත්තාට පස්සේ මේක ඕපන් කරන්න. ඔන්න ඇප්ලිකේෂන් ඕපන් වෙනකොටම ඕගොල්ලෝ අහනවා ඕගොල්ලෝ ඒ ලියාපදිංචි වෙච්ච, يعني ඉස්සෙල්ලා අපි ලියාපදිංචි වෙච්ච account number එක නැත්තම් mobile number එක. දැන් මෙතනදී මම මගේ mobile number එක මෙතනදී type කරනවා. එතන 0.7 සමහරකට පුළුවන් ඔයගොල්ලෝ මොබිටෙල්ද එයාටෙල්ද ඔය මොන ජාලය සම්බන්ධ වුණත් මේතෙන්ට ඒ නම්බර දෙන්න ඕනේ. එතකොට ඒ නම්බරේ දුන්නට පස්සේ ඔයගොල්ලෝ මෙතනදී keep me sign in කියන එක අනිවාර්යයෙන්ම දෙන්න. නැත්නම් ඔයගොල්ලන්ට සැරෙන් සැරේ මෙහෙම මේ type කර කර sign in වෙන්න එනවා. ඉතින් මෙතන keep me sign in කියන ටික් එක දීලා sign in වෙන්න. sign in වෙනකොට ඔයාගේ ඒ ලියාපදිංචි නම්බරේට එනවා වෙරිෆිකේෂන් කෝඩ් එකක්, OTP කෝඩ් එකක්. ඒ OTP කෝඩ් එක මෙන්න මෙතනදී ටයිප් කරලා දාන්න. ටයිප් කරලා ඕකේ ක්ලික් කරන්න. ඕකේ ක්ලික් කරා පස්සේ ඔන්න ඔයාට එනවා මෙන්න මේ විදිහට ඉන්ටර්ෆේස් එකක්. ඉතින් ඔන්න දැන් ඔයාගේ account එක හදලා හැදිලා ඉවරයි. ඉතින් මෙතනදී option තියෙනවා send money, bill payment, reload, payment merchant, ඊට පස්සේ institute payment. ඔය හැම එකක්ම එතකොට මෙතනදී මේ පල්ලෙන් දෙනවා QR scan. ඉතින් QR scan එතනදී ඔයගොල්ලෝ කැමති විදිහකට scan කරගන්න ඒ අදාළ එක scan කරලා ගෙවීම කරන්න පුළුවන්. ඉතින් දැන් මෙතනදී දැන් ඕගොල්ලන්ට කාට හරි සල්ලි මනී සෙන් කරන්න දිනවනම් මෙන්න මේ සෙන් මනී කියන එක උඩ ක්ලික් කරන්න තියලා ඊට පස්සේ ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතන තියෙනවා ඒ යවන්න ඕන කෙනාගේ ෆෝන් නම්බරේ නැත්නම් ඒ කෙනාගේ නම්බරේ. එතකොට amount එක කීයක් යවනවද transfer කරන්න දෙනවා. එතකොට
වාට ස්කෑන් QR එක ස්කෑන් කරලත් මෙතනදී මනි ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. එතකොට බිල් පේමන්ට් රීලෝඩ් ගැන කතා කරනකොට බලමු. ඕගොල්ලන්ට ඩයලොග් මොබයිල්, ඩයලොග් TV, ඩයලොග් HBB, එතකොට කියන හෝම් බ්‍රෝඩ්බෑන්ඩ්, එතකොට CDMA, එතකොට Vimax, ඩයලොග් Vimax, Hutch මොබයිල්, එතකොට ලංකා බෙල්, එයාටෙල්, නැෂනල් වෝටර් සප්ලයි, සිලෝන් ඉලෙක්ට්‍රිසිටි බෝඩ්, ලංකා ඉලෙක්ට්‍රිසිටි කම්පැනි, ටච් රීලෝඩ්, ඔය කම්පැනි ටිකට ඕගොල්ලන්ට යන්න පුළුවන්. එතනදී එයාටෙල් හච් ඩයලොග් කියන ප්‍රොවයිඩර්ස්ලට විතරයි මේක මෙතනදී රීලෝඩ් දාන්න පුළුවන් කියලා මේගොල්ලෝ කියන්නේ. එතකොට මෙතනදී ඕන එකට හම්බෙන්නේ නැති වාසිය තමයි, ගොඩක් කට්ටිය හම්බෙන්නේ නැති වාසිය තමයි මෙතන නැෂනල් දැන් වෝටර් සප්ලයි කියන්නේ වතුර බිල් ගෙවන්නත් පුළුවන්, ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකකට කරන්ට් බිල් ගෙවන්නත් පුළුවන් ඔයගොල්ලන්ට. ඉතින් අපි නිකන් එකක් ක්ලික් කරලා බලමු. ගෙවන්න ඕනේ දී තියෙන්නේ මෙතනදී account number එකයි amount එකයි සිලෙක්ට් කරලා pay කරන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඕගොල්ලොන්ගේ easy cash account එක හැදිලා ඉවර වෙන්නේ. ඉතින් මෙතනදී මම කිව්වේ නේ ඔයගොල්ලන්ට කොහොමද මේ easy cash ඔයගොල්ලන්ගේ account එකට සල්ලි දාන්නේ කියලා. ඕගොල්ලොන්ට තියෙන්නේ ඔය ඕනේ communication එකේ easy cash කියලා logo එකක් ගහලා තියෙනවා නම් එළියේ අන්න එයාට ගිහිල්ලා කියන්න, ඔයාගේ සල්ලි දීලා කියන්න ඔයගොල්ලෝ රුපියල් 100ක් 200ක් දානවා නේ, ඉස්සෙල්ලා 300ක් දාලා බලන්න. මේ 300 ඒගොල්ලෝ කියලා කියන්න තියෙන්නේ මේ සල්ලි ටික මගේ easy cash account එකට දාන්න කියලා. ඉතින් ඒගොල්ලෝ ඊට පස්සේ ඔයගොල්ලෝගේ account එකට money transfer කරනවා. එතකොට ඔයගොල්ලෝගේ මෙන්න මෙතන තියෙන මේ your balance කියන එක විතර රුපියල් ඔයගොල්ලෝ දාපු ගාන 300ක් නම් 300යි කියලා වැටෙනවා, 200ක් නම් 200යි කියලා වැටෙනවා. උපරිමම රුපියල් 10000ක් වෙනකන් දාන්න පුළුවන්. ඊට අමතරව රුපියල් 10000ට වඩා ඔයගොල්ලෝ දාන්න ඕන නම් ඔයගොල්ලන්ට තියෙන්නේ අර 7111ට කෝල් එකක් දීලා මේක තවත් මේකේ කැපැසිටි එක වැඩි කරගන්න. ඉතින් මේ විදිහට තමයි මේ ඊසි කෑෂ් account එකක් හදාගන්නේ.